කාලේ මරණකම්ම කරන්න වෙන්නේ අපිට මේ කවිය පස්සෙන් යන එක තමයි. කවිය ගැන දැනගත්තොත් එදාට කවි ලියන්න බැරුව යනවා මම දන්නෙත් නැහැ. ඔබ දන්නෙත් නැති ඇති. අපි දෙන්න දෙගොල්ලම නොදන්න දෙයක් ගැන අපි දැන් කතා කරමු. අවුස්සට ගිහින් මම කවි මර එක අනුභූතියක් එක දෙයක් ගැන කවියෝ දිනෙක කොහමද ලිව්වේ කියන එක වගේ දෙයක් කියන්න කියලා අපි හිතුවේ අපි හිතාගත්තා ඒ කොහමද එක එකම දෙයක් ගැන මේක දකින්න ආකාර කොහමද කියන එක සාමාන්‍යයෙන් අපි මල් ගැන දන්නවනේ මල් කියන්නේ තමයි සුලබ සාහිත්‍යයේදී උන සුලබම දෙයක් නෙමෙයි සාහිත්‍ය කරන ගැන සුලබ දෙයක් ඕනම දෙයක් ලියන්න තු පළක් කොහෙන් හරිනව හඳක් කොහෙන් හරිනව එහෙම තාම අතිශය සාමාන්‍ය දෙයක් ගැන කවියෝ දිනේ මට කියයි සමර්ථ මතක් වුණා තවකට කියන්න කොහොමද කිව්වේ මේක සුට්ටක් බලමු ඔබ මෙයා කියන තේ සමහර විට එහෙම ඔබට ඔබේ අදහස තියෙන එහෙම කියලා තියෙනවා නම් මම මුලින්ම ලක්ෂාන්තත් කරලා කිව්වා මල් ගල අර අපිට කවි මතක් වෙනානේ දැන් සරලම දෙයක් තමයි පොඩි කාලේ හැදින රෝස මලේ නඩුවේ කටු වනබම රෝහමේ ඉතු නටවුණු ওই මල සිටිමි මම නමුවේ පැණි වරුමි ඒ වගේ දැන් නැත්තම් මලක මලති නෑසකි සම්මලික වගේ मलटिका කොළඹටරි කොහෙටද මේ පොත්ටි එක අර බඩු දාලා තියෙන පෙට්ටිය පැක් කරලා කියලා තියෙනවා මල් මේ කියන මල් කඩේ පිටර කොහෙටද නැහැ මේ මල් වල කතාව තමයි මේ කියන්නේ මේ මල් වල කතාව තමයි මේ කියන්නේ ඇතැම් මලකට පැවරෙන්නේ සතුට ගිනියන් දැන් අර අර ලොරි අර පොත්ටි පෙට්ටියේ ඇතැම් මලකට පැවරලා තියෙන සතුට ගිනියන් අනික්කට වෙනත් ගනු දිනු තිබේ දුකේ श्रमसेना ඉන්න මල් ටික අඳුරෙන් ගලෝ මල් පොකුරෙන් ගලවලා මල් කුඩේට ඇවිල්ලා කොච්චර පැටවුනන් පස්සේ තව දුරටත් ඒ මල් වැනිමෙයි ඒක කුසුම් ශ්‍රම සේනාව බවට පත් වෙනවා ඒවා సౌందర్య වටනාකමින් ගලවලා ප්‍රයෝගිකතා වටනාකමකට ගේන సౌందర్య නෙමෙයි මෙතන තියෙන්නේ දැන් ඒක කුසුම් ශ්‍රම සේනාව බවට පත් වෙනවා කුසුම් ශ්‍රම සේනාව ලොරි කුසේ කොළඹ එන අතරතුර එමල් මල් කතා කරනවත් ඇති දැන් මෙයා කඩිය හිටලා මේ දින්න මේගොල්ලෝ මෙහෙම ඉද්දි දැන් දුක ගෙන මල් කලොත් තියෙනවා සතුට ගෙන මල් තියෙනවා ඒගොල්ල පොඩි පොඩි කැට්ටේකුත් දානවා ඇතැම් මල් තනිව හිතනවත් බැහැ සමහර මල් තනිව හිතනවත් ඇති අනේ මම ඔලේ පුරා දැන් මේ මල් හිතන දේවල් නේ අනේ මම යම්ද යම් ෂෝක් මල් කලඹකට මම එක් ෂෝක් මල් කලඹකට දෙම්මතියකට දෙන්න දින වගේ මල් කලඹකට මං ගියයිද කියලා එක මල හිතනවා තව කෙනෙක් දුක් වෙනවා ඕක කැකුලක් කියන්ද සොහොන් මල් වඩමකට. තව කෙනෙකුට බයයි. මම මට අර වගේ සෞන්දර්ය ජීවිතයක් ඉන්නේ නැතුව මට යන්න වෙයිද? සොහොනක තැන්පත් කරන සොහොන් මන් පොතක් ගාව තියෙන නැත්නම් මිනි දෙහයක් ළඟ තියෙන මල් වඩමක මලක් වෙන්න සිද්ධ වෙයිද? කියන බය තව මලකට. ඒත් මල් කරුවනේ. මල් මූණු දෙස බලා පුළුවන් දුක සතුට හඳුන. හැබැයි අපිට මලක් දැකලා කියන්න බෑ මේක සතුට හිතන තැනකට යන මලක දුක හිතන තැනකට එන මලක්ද කියන්නේ මිනිස් දිවි මෙවුම් කරුවන්ට මෙන් ඉඩ නැද්ද ඔහෙලටත් වරදින සබාධර්මේ නැමැති ඒ මෙවුම් කරුවට සබාධර්මේ මෙවුම් කරලා ඉඩ නැද්ද වරදින හොරෙන් හිනෙහි බලන මෙන්න කවිය උත්තරම දැන් මෙන්න මෙන්න මල්ගෙන මෙයා කියන අවසානයේ හොරෙන් හිනෙහි බලන මලක් දෙමලක් තිබේ හොරෙන් හිනෙහි බලන මලක් දෙමලක් තිබේ කොහෙද තියෙන්නේ මලගේක දිනාස මලගෙදරක දිනාසල තියෙන මල් වැඩමකත් ඉඳ බැරිද අර දුක් වෙන මල් අතර හොරෙන් නැහැන මල්
विलवन कुदू
නුගල් ලොමිය ඔහු සිත සුවපිනසම දැන් පෙම්මතිය පොඩ්ඩක් පෙම්මත අඩනම හැඩ ගහිලා දැන් මෙයා මල් මල්ලි රකමක මනුස්සයෙක් නේ එයා මෙයාට මල් පේන්න බෑ දැන් හැමෝම මල් 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 ගැන හැමෝම මල් වලට කැමති ලෝකෙක මල් වලට අකමැති මිනිහෙක් ඒ හරි පුදුමයි දැන් මේක නිසා දැන් මෙයාට සිද්ධ වෙනවා දැන් කොහොමද යා ජීවිතය ඇතුලේ දෙන්නට දෙන්නා කලපා ගන්න සිද්ධ වෙනවනේ කැමැත්තෙන් හැර කැමැත්තෙන් හැර දැන් මෙයා තෝර සීන් එක කරනවා හරි ඔයා මල් වලට කැමති නැත්තම් මමත් ඒ විදිහට හැට ගහන්නම් මාත් මල් मलसुंदी अब पलवी पे हमने सिद्धि हमने